අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රතිපි නවදහනේ දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත වසර 20කට පසුව මෙරටට බලපාන ප්‍රබල සුලි කුණාටුවක් ඉදිරිපැය 24 තුල සුලි කුණාටුව හෙට සවස හෝ රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළට බලත් 6කට මිලිමීටර 201ක්ම වූ තද වැසි සමග 5ට කිලෝමීටර 80ත් 100ත් අතර තද ප්‍රහාරාත්මක සුළං අයහපත් කාලගුණය නිසා නැගෙනහිර පළාතේ සියලු පාසල් දින 3ක් වසා දමයි කොවිඩ් මරණ ආදාහනය කිරීමට එරෙහිව ගොනු කළ සියලු පෙත්සම් නිෂ්ප්‍රභ කරේ महर बंधनागारे गैटुमट हेतु पेत्तक्द गैटुमेन मियगे गणन इहलट रोहल गतकल फिरिसे कसियाटा महर गैटुम पिलिबंधव पार्श्व रसकिन राज्येट चोदना पुलुल सह अपक्षपाती परीक्षण आरंभ कर ऐती बावट अधिकरण अमतिगेन प्रकाशया कोविड डेवन रैल्ले पलमु आसादितया वार्ता उ दिवलपिटियन यलित आसादितीन रसक ये दिने तुल पमन दिवलपिटियन आसादितीन 35 समस्त कोरोना मरण संख्यावत 118 दक्वा इहलट अध्ययन पोदु साहित्य पात्र सामान्य पेल विभागे कल दमीमट विषय भार एमति तीरणय कराई विभागे पवत्वन दिनय सति 6कट पेर प्रथमे नवधानय देशीय पुवत वेत ශ්‍රීලංකාවේ පළාත් 6කට පමණ බලපෑම් එල්ලවන සුලි කුණාටුව ඉදිරිපැය 24 තුල නැගෙනහිර වෙරළට ළඟාවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම සුලි කුණාටු තත්ත්වයේ හේතුවෙන් උතුරු උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමු යන පළාත්වලට මිලිමීටර 201ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 80ත් 90ත් අතර තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි. මෙවැනි ප්‍රබල සුලි කුණාටුවක බලපෑම් ශ්‍රී ලංකාවට එල්ලවන්නේ 20 වසරකට පසුවයි. මෙම අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ විදේශ මාධ්‍ය මුලා ශ්‍රදේ කරගනිමින් සියත ප්‍රවෘත්ති ගෙනෙන බෑඩ් වෙද විශේෂාංගය දැන්. අපි මේ ගත කරමින් ඉන්න පැය කිහිපය බොහොම තීරණාත්මකයි. එකට හේතුව ප්‍රබල සුලි කුණාටුවක බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වෙමින් පැවතීම. අද හෙට සහ අනිද්දා කියන මේ දවස් තුන තුළ සුලි කුණාටුවේ බලපෑම අපිට එල්ල වෙනවා. මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි වගේම පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං මේ සමග ඇති වෙන්න පුළුවන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විටත් මේ සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මුලින්ම අඩු පීඩනයක පැවති මේ තත්ත්වය ඊට පස්සේ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වූ ආකාරයයි ඔබ මේ දකින්නේ. ශ්‍රී ලංකාවට ඉතා ප්‍රබල සුලි කුණාටුවක බලපෑමක් මීට පෙර එල්ල වී තිබෙන්නේ වසර 20කට පමණ පෙරයි. ඉන්පසු ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කර හැකි ප්‍රබල ගණයේ සුලි කුණාටුවක් ලෙසයි මෙම සුලි කුණාටුව විශ්ලේෂකයන් විසින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් මෙම සුලි කුණාටුව ශ්‍රී ලංකාවට කුමන ප්‍රබල ආකාරයකින් ඇතුළු වේවිද සුළඟේ වේගය කුමන ආකාරයකින් පවතීද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය කර නැහැ. ත්‍රිකුණාමලයට ගිනි කුණ දෙසින් පැවති මේ පීඩන අවපාතය ඉදිරිපැය 24 තුළ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වෙන ආකාරයයි මේ චන්ද්‍රිකා ඡායාරූප වලින් දිස්වන්නේ. මේ සුලි කුණාටුවත් එක්ක මුහුදු ප්‍රදේශවල පවතින්නේ කුමන තත්ත්වයක්ද?
පවතින තත්ත්වයක් සමග අද දින සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවක කටියතුලින් වැලකි සිටින ලෙසට දැන්නපත් දැනුම් දී තිබෙනවා. සොලිකුණාටු තත්ත්වයෙන් නැගෙනහිර පළාතට ඍජු බලපෑමක් එල්ල වීමට ඉඩ ඇති බැවින් නැගෙනහිර පළාතේ සියලු පාසල් දින 3ක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට අනිද්දා සහ ලබන සිකුරාදා දක්වා නැගෙනහිර පළාතේ සියලු පාසල් අයහපත් කාලගුණ හේතුවෙන් తాවකාලිකව වසා දමා තිබෙනවා. සොලිකුණාටුව ශ්‍රී ලංකාවට ක්‍රමයෙන් ආසන්න වීමත් සමග මෙවන විට ප්‍රදේශ කිහිපයක පවතින තත්ත්වයයි ඔබ මේ දකින්නේ. අපෙන් දැන්නල්ද රජේ මූදු යන්න එපා කියලා මේ පුරාටුවක් කියලා කියලා අපි ඉන්නේ නම් කවුරුත් පුරක් ආවේ යන්නේ නැහැ බොට්ටු සියලෝ බොට්ටු උඩ ඇදලා කියන්නේ මුහුදු ප්‍රදේශවල තත්ත්වයේ ගත් විට දෙසැම්බර් පළමු වනදා එනම් අද දින සිට දෙසැම්බර් මාස 3 වනදා දක්වා දෙවින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ ශනිකව පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා. එම ප්‍රදේශවල විටින් විට මුහුද ඉතා රළු විය හැකි. මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ අවදානමක්ද පවතිනවා. අපි දැන් බලමු ගොඩබිමට මොන වගේ බලපෑමක්ද මේ සුළිකුණාටුවෙන් ඇති වෙන්නේ කියලා. සුලිකුණාටුව සහිත මෙම පද්ධතිය ක්‍රමෙන් ශ්‍රී ලංකාවට ආසන්න වීමත් සමගම පළාත් 7කට පමණ බලපෑම් එල්ලවෙනු ඇති බවටයි මෙවන විට කාලගුණිතා දෙපාර්තමේන්තුව තොරතුරු වාර්තා කරන්නේ. විශේෂයෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලට අද දිනෙන් පසුව හෙට සහ අනිද්දා දෙදින තුල තද වැසි සහ ප්‍රහාරාත්මක තද සුළං තත්ත්වයන් ඇති විය හැකි. මේක දිවයිනේ තුලට ඇතුළු වෙන මාර්ගය ගත්තාම විශේෂයෙන්ම මඩකලපුවත් බොහෝ විට තිරිකුණාමලයේ ප්‍රදේශයෙන් ඇතුළට ගමන් කිරීමක් සිදු වෙන බව තමයි අපිට දැනට විශ්ලේෂණ වල තියෙන්නේ. මේකේ ඍජු බලපෑම තියෙන්නේ මුහුදු සීමාවට උතුරු සහ නැගෙනහිර, දියඹ සහ ගැඹුරු මුහුදු තීරවල නාවික හා දීවර කටයුතු වල යෙදෙන්න එපා කියන එක පැහැදිලිව අපි කියලා තියෙනවා. ඊට අමතරව මේක හෙට දිනේ වෙනකොට දිවයින තුලට ගමන් කිරීමේදී විශේෂයෙන්ම මෙවැනි සුලිකුණාටු ගොඩබිමට ළඟා වෙනකොට ඒ සුලිකුණාටු පහලින් තියෙන මුහුදු ජලයේද ගොඩබිම කරා ගමන් කිරීම සිද්ධ වෙන්න පුළුවන්. ඒතකොට සමහරු අනිසිබීවල් ඇති වෙනවා මේක සුනාමියක් කියලා. නමුත් ඒක නෙමෙයි මේ තත්ත්වය. එතකොට මෙවැනි සුලිකුණාටුවක් මීට පෙර දිවයින හරහා ගමන් කරලා තියෙන්නේ 2006 දෙසැම්බර් 26 වෙනි දින වගේ තත්ත්වයක්. එතකොට විශාල ලෙස පොල් ගස් වලට එහෙම හානි සිදු වෙලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ ජනතාව දැනුවත් වෙන්න BBC පුවත් සේවයේ ඇතුළු විදේශ මාධ්‍ය රැසක්ද ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන මේ සුලිකුණාටුව ගැන දීර්ඝ ලෙස තොරතුරු වාර්තා කරමින් තිබෙනවා. This is strengthening into a cyclone, and this is going to bring some very wet weather indeed, not just for Sri Lanka, but through Tamil Nadu and Kerala. There are red warnings already in force, and that's going to be around for a few days. So that's on top of the rain that we saw from Storm Nivar, which was a very severe tropical storm. මේ අයහපත් කාලගුණ තත්ත්වයත් එක්ක ඔබ මීට වඩා ප්‍රවේශම් විය යුතුයි. ඇතම් විට ඔබේ නිවෙස් අසල විශාල ගස් වැනි දේ පවතිනම් සහ తాවකාලිකව ඉදිකරගත් ගොඩනැගිලි තුල වෙසෙන්නේ නම් දැඩි සුළං තත්ත්වයන් පිළිබඳව සිදු කරන අනතුරු හැඟවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින ලෙසටත් ඔබට අප දැනුම් දී සිටිනවා. එමෙන්ම ෂණික ජල ගැලීම් හෝ දැඩි වර්ෂාපතනයෙන් කිසියම් අනතුරක් සිදුවන ස්ථානයක හෝ ප්‍රදේශයක ඔබ සිටී නම් ඒ පිළිබඳවද ඔබ වඩා දැනුවත්ව සිටිය යුතුයි. හදිසි අවස්ථාවක ඔබ සිටින ස්ථානයෙන් ඔබට පිටත්ව යාමට සිදුව හොත් ඒ සඳහා අත්‍යවශ්‍යම බහණ්ඩ පමණක් ඔබ සතුව තබාගෙන ශනිකව අනතුරුදායක ස්ථානවලින් පිටත්වීම සඳහා ඔබ කටයුතු කරන්නේ නම් ජීවිත අනතුරු ඉන් වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා. මේ පිළිබඳ සියලු තොරතුරු ඉතා වගකීමෙන් යුතුව සියත ප්‍රවෘත්ති තුලින් නිරන්තරයෙන් ඔබ වෙතගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න අප සමගම. දුමින්ද යලිත් ඔබට අවස්ථාව සියත ප්‍රධාන ප්‍රවෘත්ති තුලින්. We'll be right back.
ස්තුතියි අංජනා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූ 108 දෙනෙක්ද රෝහල්ගත කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් 2 දෙනෙක්ද ඒ අතර වෙනවා महर बंधनागारे पेरेदा दिन नुसांसुनकारी तत्व हेतुवेन मेवन विट बंधनागारे कार्याल संकीर्णे अतुरु देपल रसकट दड़ी अलाबहानी सिद्धु वेते बिनवा पेरेदा पास्वर्वे सिट बंधनागार निलधारेन पोलीसिय सह विशेष कार्य बलकाये कंडायम किहिपयक तत्व पालने किरीम संदह वरिन वर उत्साह गत्तातर अवस्था किहिपयकदी बंधनागार रेंदवियन्गे ज्ञातीन्द आरक्षक अंशवलट सिय विरोधतावय पलकला गटुंकारी तत्वयट मेदिवु 1500कट अधिक रेंदवियन रेंदी सिटी स्थाने अदाल रेंदवियन कंडायम करमिन बस्रतवलिन निरोधायने संदह विनत्ति स्थानवलट रगिन यामट ये पास्वर्वे आरक्षक अंश कटयुतु कला एम अवस्थावेदीद रेंदवियन्गे ज्ञातीन एम स्थान නීට පැමිණ ආරක්ෂක අංශවලට බාධා එල්ල කළේ මේ අයුරින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට ඊයේ උපදෙස් ලබා දුන් අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් ඊයේ පංචපුද්ගල කමිටුවක්ද පත් කළා. ඒ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරින් පලා යාමට උත්සාහ දැරීමේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හට ගත්තේ පසුගිය 29 වනදායි මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේ සම්බන්ධ වෙන සියලුම දෙනා බද්‍රාවිය සඳහා රිමාන්ඩ් ගත වූවන්නේ මේ ගිය අය අතරත් ඉන්නේ AI කියලායි පරීක්ෂණවලදී සොයාගෙන තියෙනවා. මානසික රෝගී සඳහා දෙන ප්‍රති ඔවුන් පානය කරලා තියෙනවා. ඒ සඳහා ඇති වූ මානසික විකෘතිභාවය මේ විදිහට අත්දකපු පළවෙනි අවස්ථාව කිව්වොත් අපි හරි මේ විදිහට ඔවුන උන් කපා කොටා ගන්න එකිනෙකාව පන්න පන්න ඔවුන්ට පහර දෙන තත්ත්වයක් තමයි බන්ධනාගාරය තුල තිබෙයි. බුද්ධි අංශවලින් අපිට වෙනත් බන්ධනාගාරවල සිද්ධියක් වෙනවා කියන එක අපිට දැනුම් දීලා තිබ්බා. මේක තාම හදිසි ඇතිව තත්තාවක්. දැනට වාර්තා වෙලා තියෙන ආකාරයට මේ ගැන විමර්ශනයක් කරනවා. මානසික රෝගීන්ට දෙන ප්‍රති නිද්‍රාජනක ඖෂධ 21000කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රති තිබුණා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් මෙම ප්‍රති මද්‍රව්‍ය භාවිතයට ගන්න අයෙකුට යම් ආකාරයක ආදේශකයක් හැටියට භාවිතා කිරීමට හැකියාවක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් විශේෂයෙන්ම මෙහි හිටපු වෛද්‍ය නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශකින්ගේ අවධානය යොමු වෙලා තිනවා. මේ ප්‍රති 21000ක් ඇයි මේවා තුල තිබුණේ? මොකක්ද අවශ්‍යතාවය? ඒ ගැන අපි විමර්ශනයක් කරනවා. මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තිබුණා. පංච පුද්ගල කමිටුවක් විමර්ශන පැවැත්වීමට මම අද දිනේදී ගරු අධිකරණ ඇමැතිතුමාට ලිපියකින් දැනුම් දුන්නා. ඒ කමිටුවෙන් මාව ඉවත් කරලා වෙනත් නිලධාරියෙක් ඒ සඳහා පත් කරන්න කියලා. ඒකට හේතුව තමයි මම නිතරම මාධ්‍යට අදහස් ප්‍රකාශ කරනවා මේ බන්ධනාගාර සිද්ධිය සම්බන්ධිනුත් අදහස් ප්‍රකාශ කරනවා 80 දෙනෙක්ම තුවාල ලැබලා තියෙන්නේ ඔවුනොවුන් අතර ඇතිවෙච්ච ගැටුම් වල ප්‍රතිඵලයක් හැටියට කියලා තමයි වාර්තා වෙන්නේ 26 දිනකට තමයි ගිනියවි වලින් වෙච්ච තුවාල තියනවායි කියලා සැක් කරන්නේ නමුත් තාමත් ඒක වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා නැහැ බන්ධනාගාරයේ අවට තවදුරටත් විශේෂ කාර්ය බලකායේ එවැගේම පොලිසියෙත් ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා මේ අතර අද දිනේ පාර්ලිමේන්තුවේද මේ සම්බන්ධයෙන් වාද විවාද ඇති වුණා මේක ඊයේ පෙරේදා රාත්‍රියේ ඇතිවෙච්ච කැළඹිලිකාරී තත්ත්වයක් නෙවෙයි දිගින් දිගටම සිරකරුවන් විසින් ඉල්ලීම කරා මෙම තත්ත්වයට නිසි විසඳුම් නොලැබීම මෙම කලහකාරී තත්ත්වයට මුල පුරන්නට ඇති බවට සැක හිතෙනවා මෙවැනි තත්ත්වයකදී රජයේ ආරක්ෂාව භාරයේ සිටින සිරකරුවන් වෙඩි තබා ඝාතනය කර විසඳුම් සෙවීමට උත්සාහ කිරීම ඉතාමත් මිලේච්ඡ තත්ත්වයක් මෙය සිදුවේ හැකිදී ඊළඟ දේ තමයි මියගිය සිරුරු වලට කොවිඩ් වෛරසය ඇතුළත් වී ඇතැයි කියා උපකල්පනය කරමින් පැය 24ක් ඇතුළත ආණ්ඩු විසින්ම භූමි දානකොට මෙය පස්වලින් යටදැමීම සඳහා අපරාධයක් හැටියට කටයුතු කළ හැකි කියන දැඩි සැකයකුත් අපිට පැනනගිනවා බන්ධනාගාරගත ඉන්න පිරිසගේ දෙමාපියන් විශාල ප්‍රමාණයක බන්ධනාගාරයේ අවට අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා මොකද ඒ අයට කිසිම තාම තොරතුරු ලබා දීලා නැහැ කවුද ප්‍රහාරයට පත් වෙලා තියෙන්නේ ඒ අය දැන් කොහෙද ඉන්නේ කාටද තුවාල වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ජීවිතුන් අතර ඉන්නවද අසාධ්‍යද ඊයේ විමල් විරංශ මැතිතුමා කිව්වා මේට වඩා භයානක තත්ත්වයක් තන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන කාරණේ මොකද එතුමා වගේ කෙනෙක් කිව්වම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙනවා කියන මොකද අතන මේ ගැන සොයා බැලීම රජයේ යුතුයකම සිරකරුව මේ තත්ත්වයට පත් වුණේ මොකද රිවර්ස් පෙත්තද මොකද්ද එකක් ගහලා කියන
හැම කතන්දරයක්. ඉතින් මන් දන්නේ පෙති ගැන එතුමාගේ තියෙන දැනුම ගැන බලනකොට ඒකත් අපිට බය හිතෙනවා එතුමා ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක්. ඉතින් මට නම් හිතෙන්නේ හිරකරුව නෙමෙයි ගරු කතානායක එතුමනේ. ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක්, රාජ්‍ය ඇමතිවරුන්ගෙන් භාගයට භාගයක් රිවර්ස් පෙත්ත ගහලා කියලා හිතනවා. මොකද මේ රිවර්ස් එකට තමයි ආණ්ඩුව යන්නේ. අපි කරුණාවෙන් රජයෙන් ඉල්ලා සිටිනවා ලයිස්තු ඉදිරිපත් කරන්න. කවුද රෝහල් ගත වෙලා තියෙන්නේ? කවුද ඝාතනයේ ලක් වෙලා තියෙන්නේ? ඒ සම්බන්ධයෙන් කරුණු ඉල්ලලා තියෙනවා අපි ප්‍රමාණාත්මක පිළිතුරක් ඉතාම ඉක්මනින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් 5 දිනකින් යුත කමිටුවක් මම පත් කරලා තියෙන්නේ. ඔවුන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලලා මාසයක් ඇතුළත සම්පූර්ණ වාර්තාවක් දෙන්න ඕනේ. සතියක් ඇතුළත අතුරු වාර්තාවක් දෙන්න ඕනේ කියලා මම ඉල්ලලා තියෙනවා. ඒ අනුව ඒ කරුණු ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. පොලිස් ප්‍රතිතුමා විසින් TID එකට වෙනම ඉන්කුවරි එකක් මේක කරන්න කියලා තියෙනවා. රජයක් වශයෙන් අපි සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් මේ සම්බන්ධයෙන් විශාල කරුණු රාශියක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් දැන් මීගමුවේ දැන් අය උද්ඝෝෂණය කරන අය බිය වෙලා තියෙනවා. දැන් වහාම ඒ පිළිබඳවත් ඔබතුමාලගේ අවධානය යොමු කරන්න පියවර රාශියක් අරන් තියෙනවා. මම පොලිසියට කතා කරලා නීතිපතිතුමාට කතා කරලා පුළුවන් තරම් අප පිට ඒ අයව නිදහස් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා 607 දෙනෙක් විතර පොදු සමාවක් යටතේ නිදහස් කරන්න කටයුතු කරලා තියෙනවා. ලෝකේ පළවෙනි මතාවට මේ වැනි දේවල් සිද්ධ වෙලා තිබෙන්නේ නිසා මම මේක නිදහසට කරුණක් හැටියට නෙමෙයි කියන්නේ. මේ වක්කීම සම්පූර්ණයෙන් අපි බාර ගන්නවා රජයක් හැටියට. නමුත් මේ සිදුවීම නිකන් ක්‍රම සිදුවීම හැටියට විග්‍රහ කිරීම මම හිතන්නේ ඉතා සාධාරණත්වයෙන් තොරයි කියන එකයි මගේ විශ්වාසය. මේ සම්බන්ධව වක්කීම අපි බාර ගන්නවා. ඔබතුමා රකිවානේ මත්පැන් ගෙන යෑම, මත්පැන් නෙමෙයි මත්පෙති, මත්කුඩු එවැනි දේවල් සම්බන්ධව අපේ ආරක්ෂක අංශවලින් එහෙම නැත්නම් බන්ධනාගාරයේ තියෙන බුද්ධ්‍යාංශ අංශ මොන ආකාරයෙන් සිද්ධ කරත් යම් මට්ටමක ඒ සිදුවෙන බව අපි බොහොම පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග සියල්ල මේ ගණිමින් තිබෙනවා. 2014 වෙනකොට මේ ලංකාවේ පාතාලය කුඩු ව්‍යාපාරිකයන් ලංකාවේ ඔවුන්ට ආරක්ෂිත තැනක් නොවන බවට ඔවුන් තීන්දුව කරා. මේ ලංකාව අතහැරලා දාලා ගියා. මේක දවසකින් දෙකකින් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මුල් බැහැගත් ප්‍රශ්නයක්, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගැවසෙන ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සම්බන්ධව අපි අවධානයෙන් සිටිනව පමණක් නෙමෙයි ඒ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග ගණිමින් සිටිනවා. ඉදිරි දින කීපය තුළ මේ සම්බන්ධව විශේෂයෙන්ම බන්ධනාගාර කොමසාරිස්තුමා සහ ඊට අදාළ සියලුම පාර්ශ්වයන් ඔබතුමාලට මේ සත්‍ය සම්බන්ධ සම්පූර්ණ සත්‍ය වඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙරට බන්ධනාගාර තුල සිරකරුවන් සඳහා ප්‍රමාණවත් ඉඩකඩ නොතිබීම හේතුවෙන් රැඳවියන් අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ දුෂ්කරතාවයන් පැනන ගිය ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගුට මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සිදුවීමට මූලික වෙච්ච මහර බන්ධනාගාරයේ රෝගීන් 183 දෙනෙක් වාර්තා වෙලා හිටියා. මේ ගැටුම සිදුවෙන වෙලාව වෙනකොට මහර බන්ධනාගාරයේ ඉඩ පහසුකම් තියෙන්නේ රැඳවියන් 10000කට. රැඳවියන් 10000කට ඉඩ පහසුකම් තියෙන බන්ධනාගාරයේ රැඳවියන් 2300ක් ඉන්නවා. ලංකාවේ බන්ධනාගාරවල රැඳවියන් 11000කට විතරයි ඉඩ පහසුකම් තියෙන්නේ. නමුත් රැඳවියන් 31000ක් ඉන්නවා. මේ තදබදේ නිසා මීටරයක සමාජ දුරස්ථභාවය නෙවෙයි අඩුම ගානේ අඟල් 6ක සමාජ දුරස්ථභාවයවත් පවත්ත ගන්න බැරි තත්ත්වයක් බන්ධනාගාරය ඇතුලේ තියෙනවා. රිමාන්ඩ් කරපු 800ක් ඉන්නවා. ඒකෙන් 600කට විතර සාමාන්‍යයෙන් ඥාතීන් කෑම අරන් එන. 200කට විතර තමයි බන්ධනාගාරෙන් කෑම දෙන්න තියෙන්නේ. නමුත් බන්ධනාගාරයේ නිලධාරීන් 800ටම කෑම දුන්නා කියලා සල්ලි ගන්න. මේක ඇතුලේ ලොකු වංචාවක් ගියා. පිටින් කෑම ගේන එක නැවැත්තුවට පස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සියලුම අය සඳහා කෑම බන්ධනාගාරයෙන් සපයන්න උනා. එතකොට අර කරපු ජාවාරම නැවතිච්ච නිසා කෑමවල ප්‍රමිතිය වැට්ටුවා. උදාහරණයක් විදිහට සමහර දවසට නිකන් වතුරයි බතුයි දෙන දවස් තිබුණා. ගොඩක් අය පොළු වලින් ගහලා අතපය කඩලා දැන් රාගම රෝහලේ කරන්නේ කඩපු අතපය හදන එක. මේක පුදුම විකාර රාජ්‍යයක් නෙවෙයි. මම හිතනවා ඉතාම බරපතල තත්ත්වයකට රටපත් කරයි. මොකද මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව සියලු දේවල් වලින් පරාජයටපත් වෙච්ච ආණ්ඩුවක්. පාලකයෝ බලධාරීන් කුමන කතා කිව්වත් හිරගෙවල් වල අපා දුක් විඳින නිරාවුද සිරකරුවන් අතිශයින්ම මෙලෙච්ච ලෙස කුරීරු ලෙස අවම බලයෝදවල ඝාතනය කළා කියලා තමයි ඇමතිවරු හා පාලකයෝ අපට බණ දේශනා කරන්නේ. ඉතිහාසයේ පුරා ධනපති පාලකයෝ මෙලෙස හිරගෙවල් වල ඉන්න අය මැරුවා. හිරගෙවල් වල 7 දෙනා දාන කාමරේ 15 දෙනා දාලා තියෙන. කුවේට් රෝගේ හැදුණා කියලා පහසුකම් නැහැ. තවමත් මේ සිද්ධියේ මියගිය අයගේ නම් නිල වශයෙන් එළිදරව් කරලා නැහැ. දැන් දවසකුත් ගෙවිලා තියෙන්නේ. ඒ වගේම මේ තුවාලකරුවෝ 113 දෙනාගේ තොරතුරු තාම දීලා නැහැ. මේ දෙමව්පියෝ බන්ධනාගාර ඉස්සරහා රෝහල් ඉස්සරහා තමන්ගේ නම් ඉල්ලලා කෑ ගහනවා අඬනවා. මේ පාලකයින්ට මේ කිසිම ගාණක් නැහැ මේක. අපි දැඩි වෙලා දා කියනවා බන්ධනාගාරේ කොටු කරලා තියෙන මේ සිරකරුවන්ට මේ ආකාරයෙන් අත්ලොමතික වෙඩි තියලා ඝාතනය කිරීම සම්බන්ධයෙන්.
බන්ධනාගාර තුල කොවිඩ් වෛරසයේ පැතිරීම පාලනය කර ගැනීමට නොහැකි වීම ආණ්ඩුවේ අසමත්භාවයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටා අපුහාමි මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ කොවිඩ් රැල්ල කොහොමද බන්ධනාගාර ඇතුළට? මේක විශාල ප්‍රශ්නයක්. බන්ධනාගාර ඇතුළට ගියා නම් ඒක ආණ්ඩුවේ අසමත්භාව. හිර පැදිරි සියල්ලම ඉන්න ප්‍රමාණයට 10 ගුණයක් වැඩි කියලා බන්ධනාගාර පාලනය කරන අමාත්‍යවරයාගේ ඉඳලා ආණ්ඩුවේ සියලු දෙනා මේක දන්න කාරණාවක් නම් කොයි ප්‍රසංගද මේක අස්සේ ගියාට පස්සේ මේක බේරගන්න? මේක බේරගන්න බැහැ. ඒ නිසා බන්ධනාගාරයේ ඇතුළේ යහපැත්තේ ජාවාරංකාරයෝ පොලිසිය අර ගන්නවා. මේ සිදුවීම් සිද්ධ වෙද්දී අමාත්‍යවරේ රිවර්ස් පෙත්ත ගැන කියනවා. ඒ නිසා රිවර්ස් පෙත්ත ගැන අපිට දැනගන්න ඕනේ. මේ රිවර්ස් පෙත්ත කවුද ගෙනාවේ? කවුද කාටද දුන්නේ? සමයන් එක්ක සම්බන්ධ කවුද? මේ අමාත්‍යවරයා මේ සියල්ල ගැන දන්නේ කොහොමද? එහෙම දැනගෙන හිටියා නම් මේක ඇතුලේ මේ පෙත්ත බීලා මිනිස්සු අනිත් පිළිගුවේ ලේ හලන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියලා දන්න අමාත්‍යවරයා මේක ඇතුළට ඇව්වේ මේ අමාත්‍යවරයාද? අමාත්‍යවරයාගේ කවුරු හරි කණ්ඩායමක්ද? නැත්තම් ආණ්ඩුවේ හින්ද මේක අස්සලා හරි? මෙන්න මේක රටට කියන්න ඕන දැන් ආණ්ඩුව. කොරෝනා ආසාදනයේ වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුරුදු ප්‍රනාන්දු සහ ප්‍රීති පත්මන් සූරසේන යන මහත්තුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල ඉදිරියේ එම පෙත්සම් සල්කා බැලීම ඊයේ සහ අද දිනේ සිදු වුණා. පෙත්සම් සල්කා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශ වෙට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. පෙත්සම් ඊයේ දින සල්කා බැලු අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එම්.එස්. සුමන්තිරන්, ෆයිසර් මුස්තාපා, සාලිය පීරිස් නිෂාම් කාර්යපරණ ජනාධිපති නීතිචවරුන් ඇතුළු නීතිවේදීන් අධිකරණයේ හමුවේ පෙන්වා දී තිබුණේ කොවිඩ් ආසාදනයේ වී මරණයට පත්වන පුද්ගලින්ගේ මෘත ශරීර බුමදානය කිරීමෙන් පසුව එම මෘත ශරීරවලින් වෛරස ව්‍යාප්තියක් සිදුවන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් අනාවරණය කරගෙන නොමැති බවයි. නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරිල් පුල්ලේ මහතා අධිකරණයේ හමුවේ මෙහිදී කියා සිටියේ කොවිඩ් වෛරසය ආසාදනයේ වී මරණයට පත්වන පුද්ගලින් ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබුණේ ඒ හරහා අදාළ වෛරසය සමාජය තුල තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් බවයි. කොවිඩ් වෛරස ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබඳව විද්‍යාචාර්යින් තවමත් අවසන් තීන්දුවකට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් තවදුරටත් විවර්ෂණ සිදු කරමින් සිටින පසුබිමක කොවිඩ් ආසාදිත මෘත ශරීරවලින් එම වෛරසය ආසාදනය නොවන බවට පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයේ හමුවේ සඳහන් කළා. අද දින වැඩිදුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කොවිඩ් ආසාදිත පුද්ගලින් මරණයට පත් වූ විට අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳ කරුණු ඇතුළත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඒ තුළින් කිසිදු පාර්ශ්වයකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවටත් අවධාරණය කළා. අතරමැදි පෙත්සම් කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාද අධිකරණයේ හමුවේ කියා සිටියේ කොවිඩ් ආසාදිත මළසිරුරු බොහොමදානය කිරීමෙන් පසු පස් හරහාද එම වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි. ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය සමග සටන් වදිමින් සිටින මෙම අවස්ථාවේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ආසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතු බවට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණයකට එළඹ තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තකා සිදු කරන ලබන මෙම ක්‍රියාවන් කිසිදු පාර්ශ්වයක මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බවද තර්ක කළා. මේ හේතුවෙන් අදාළ පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සියල්ල බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයේ මත ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා. කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්ව 11ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම ඔවුන්ගේ සංස්කෘතික පැවැත්මට පටහැනි බවයි. ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුව කරන ලෙසත් කොවිඩ් ආසාදනයෙන් මිය යන පුද්ගලින්ගේ සිරුරු ආදාහනය කළ යුතු බව දන්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් නිකුත් කර තිබෙන ගැස නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණින් ඉල්ලා තිබුණා. COVID-19 වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුත්කලින් අතරට ගලහ ප්‍රදේශයේ පදිංචි 72 වරදී පිරිමි පුත්කලෙක්ද ඇතුළත්. මොහු පෙර අදින ශික්ෂණ රෝහලට පසුගිය නොවැම්බර් මාස 27 වනදා ඇතුළත් කරන අවස්ථාවේදී මියකු සිට ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘද ආබාධයක්. අඩලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක්ද පසුගිය නොවැම්බර් මාස 28 වනදා නිවසේදී මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 සමග උග්‍ර වූ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර මෙරට COVID දෙවන රැල්ලේ පළමු ආසාදිතය වාර්තා වූ දිවුලපිටිය ප්‍රදේශයෙන් COVID ආසාදිතයින් යලිත් වරක් වාර්තා වී තිබෙනවා. ඊයේ දින පමණක් එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 35 දෙනෙකු බවයි දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව COVID දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ ඔක්තෝබර් 3 වනදායින් පසු දිවුලපිටිය ප්‍රදේශයේ එකවර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනේදී. මහනුවර බෝගම්බර ප්‍රදේශයෙන් COVID ආසාදිතයින් 12 දෙනෙකු වාර්තාවීමත් සමග ඒ ආසන්නයේ පවත්වාගෙන යන නගර සභාවේ කලාප කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. බෝගම්බර ප්‍රදේශයේ අපිට කොවිඩ් රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වුණා. ඒ වාර්තා වීම සමග ඒ අපේ කොට්ටාශයේ තියෙන කලාප කාර්යාලයේ අපි PCR පරීක්ෂණයක් කරා. PCR පරීක්ෂණයක් කරලා ඒ අය අපි PCR පරීක්ෂණේ ප්‍රතිඵල ලැබෙන තුරු ඒ අයට අපි තමන්ගේ නිවසට නිරෝධායනය වී සිටින්න කියලා කිව්වා. නමුත් මේ වන විට PCR පරීක්ෂණේ තොරතුරු අපිට ලැබිලා තියෙනවා. එහි කවුරුවත් පොසිටිව් වෙලා නැහැ. නමුත් ඒ අවට ප්‍රදේශයේ තියෙන තත්ත්වය ඊටත් හොඳ නැති නිසා විශේෂයෙන්ම බෝගම්බර ප්‍රදේශයේ මේ වන විට කොවිඩ් රෝගීන් 12ක් සන්න පිරිසක් වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ කලාප කාර්යාලය එතනින් වසලා වෙනම ස්ථානයක ස්ථානගත කිරීම සිදු කරලා තියෙනවා. ඒ හැර අපේ නගර සභාවේ කිසිම නිලධාරියෙකුට ඒ කලාපයේ සිටින නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය විලා නැහැ. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව බොගවාන වතුයායට අයත් ලින්ස්ටන් වතුයායේ පහළ කොටසේ එකම පවුලේ 5 දෙනෙකුට සහ ව්‍යාපාරිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට නිවසට පැමිණ තිබූ අවස්ථාවේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි මෙලෙස ආසාදිතින් ලෙස තහවුරු වී ඇත්තේ. මෙලෙස භගවන්තලාව ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමත් සමග භගවන්තලාව නගරයට පැමිණෙන ජනතාවගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පලාකුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළින් කොවිඩ් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ අද කටයුතු කළා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස අදහස් පළ කළා. තාමත් අපේ රට තුල රෝගීන් වාර්තා වෙන්නේ නිශ්චිත වූ දිස්ත්‍රික්ක කිහිපයකින්. පොදුවේ ගත්තහම දිස්ත්‍රික්ක කිහිපයක තමයි අවධානම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ අපි මේ නිර්මාණය වෙන්න ඉඩකඩ තියෙන උපපොකුරු ටික අපේ පාලනය තුල තියාගන්න. දැන් එතෙන්දි විශේෂයෙන් වැදගත් වෙනවා කොළඹ මහනගර සභා සීමාව. දැන් උදාහරණ විදිහට කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ සමස්ත ජනගහනයේ ලක්ෂ 6කට වැඩි ගාණක් ඉන්නවා. ඉතා කුඩා ඉඩක ඒ සංඛ්‍යාවෙන් 36520 එකක් විතර අපි PCR පරීක්ෂණ වලට ලක් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ කියන්නේ සමස්ත ජනගහනයේ 6%කට ආසන්න ප්‍රමාණයක් අපි ස්ක්‍රීන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ අයට කොවිඩ් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරලා බලලා තියෙනවා. 36521ක් බලනකොට 6992ක් පොසිටිව්. එහෙම නැත්නම් කොවිඩ් රෝගීන් කියලා නිශ්චිතව තහවුරු කරලා අඳුනගෙන තියෙනවා. ඒ කියන්නේ අපි බලපු සංඛ්‍යාවෙන් 19%ක්. මේක සැලකිය යුතු විශාල ප්‍රතිශතයක්. සමස්ත රටේම අපි සංඛ්‍යාත්මකව ජනගහනයට සාපේක්ෂව බලනකොට වගේ 5-6 ගුණයක එහෙම නැත්නම් 10 ගුණයකට ආසන්න ප්‍රමාණයක ලොකු අගයක් ගන්නවා කොළඹ නගර සභා සීමාව ඇතුළේ කොවිඩ් රෝගීන් වාර්තා වීම. සමස්ත රටේ වෙච්ච මරණ වලින් 47%ක්ම සිද්ධ වෙලා තියෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුළේ. ඒතකොට අපිට පේනවා රෝගීන් ගාන ගත්තත් මරණ ගාන ගත්තත් වැඩිම අවදානම දැනටත් තියෙන්නේ කොළඹ නගර සභා සීමාව ඇතුළේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. අද දිනය තුළ මේ දක්වා මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 268ක් වාර්තා වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ 2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතරු ලැබුවා. ඒ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ
මෙම සමුළුවේ ප්‍රධාන කතිකයා ලෙස එක්ව තිබෙන්නේ ඉන්දීය මුදල් සහ ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතා නිර්මලා සීතාරාමන් මහත්මියයි. Honorable Shrimati Nirmala Sitharaman, Minister of Finance and Corporate Affairs of the Republic of India. විශ්වයි විශ්ව ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන කතිකයා ලෙස සහභාගී වීම පිළිබඳව ඉන්දිය ජනරජයේ මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රීමති නිර්මලා සීතාරාමන් මැතිනියට මාගේ අවංක ඇගීම පළ කිරීමට මම මේ අවස්ථාවක් කරගන්නවා. දැනට පැතිරී යන ගෝලීය වසංගතය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී මේ සමුළුව නිරූපිත වේදිකාවක සිට පැවැත්වීමට ලංකා වාණිජ මණ්ඩලය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි. වෛරසයේ දෙවන රැල්ලෙන් නැතිවන රජනය පාලනය කිරීම පිණිස පසුගිය සති 6 පුරා රජය දැඩි අවධානයක් යොමු කළා. කොමුණත් වසංගතයේ මුල් අවධියේදී මෙන් නොව දැන් මේ පිළිබඳව දැනුවත් භාවය ඉහළයි. එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අකණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කරගන්නට අපට මේ අවස්ථාව සැලසුණා. අප සියලු දෙනාම මේ නව සාමාන්‍යයට අනුගත විය යුතුයි. එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වෙන් යහපත් ප්‍රතිවිපාක ලැබිලා තියෙනවා. එමගින් නව ක්‍රියාකාරකම් රැසකට හුරු වීමට අපට බල කරලා තියෙනවා. සේවකින්ට නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. සේවකින් භෞතික පැමිණීම අවශ්‍ය වන්නා වූ කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ග සම්පාදනය කිරීම තුළින් අවම කාර්ය මණ්ඩලයකින් රාජකාරී ඉටු කර ගන්නා වාතාවරණයක් බිහි වෙලා. ඇතම් ගැටලු විසඳීම සඳහා නව තාක්ෂණයේ මත පදනම් වූ විසඳුම් අනුගමනය කරනවා. මුල්‍ය සේවා වෙත පිවිසීම හෝ භාණ්ඩ මිලදී ගැනීම වැනි එදිනදා කටයුතු සඳහා ඔන්ලයින් පහසුකම් භාවිතා කිරීමට පාරිභෝගිකින් වැඩි වශයෙන් දැන් නැඹුරු වෙලා. එක් අතකින් වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතාව වඩා හොඳින් සමතුලිත කර ගැනීමට මේ අපට අවස්ථාවක් ලැබෙනවා. ඉදිරියේදී රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබා නොගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහිලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අපේ තීන්දුවක් අරගෙන තියෙනවා කැබිනට් මණ්ඩලය සහ රජය. අපි මීට පසුව ණය ලබා ගන්නේ නැහැ කිසිම ව්‍යාපෘතියකට. ඒ වෙනුවට අපි කියනවා BOT කියලා, එහෙම නැත්නම් බිල්ට් ඔපරේෂන් ඇන්ඩ් ට්‍රාන්ස්ෆර්, කියන්නේ නිර්මාණය කරලා නිෂ්පාදනය නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක නැවත වරක් රජයට බාර දීම, එහෙම නැත්නම් BOO කියන BOO කියලා කියන එක, කියන්නේ නිර්මාණය කරලා ක්‍රියාත්මක කරලා ඒක අයිති වෙන විදිහට ඒගාව ක්‍රමය තමයි PPP අපි කියනවා, Public Private Partnership. ව්‍යවසායකයන් සහ රජය අතරේ එකඟතාවයක් එක්ක කටයුතු කිරීම සහ විදේශ ආයෝජනය, මේ හරහා පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී. ඒ නිසා තවදුරටත් අපි ණය ලබා ගත්තොත් ඒ ණය අපේ දලදේශීය නිෂ්පාදනය ඉක්මව යන එහෙම අවස්ථාවක් තිබ්බ කාල තුනකදී එබැවින් එවැනි තත්ත්වයකට නොයා කටයුතු කළ යුතුයි කියන තැනත් අපි ඉන්නේ. මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට දැනට හිමිව පවතින ඉඩම් වලින් අක්කර 200ක් ගුවන් හමුදා කඳවුරක් ඉදි කිරීම සඳහා ගුවන් හමුදාවට ලබා දෙන්න තීරණය කරා. ඒ දෙපාර්ශයට මේක ප්‍රයෝජනයක් තියෙනවා. එක පැත්තෙන් එතකොට ඒ ගුවන් හමුදාවට මත්තල ගුවන්තොටුපළේ ධාවන පත්‍රය භාවිතා කිරීමට හැකියාව තියෙනවා. අනිත් පැත්තෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට අවශ්‍ය ආරක්ෂාව ගුවන් හමුදාව හරහා ලබා දීමටත් හැකියාව ලැබෙනවා. 2012 දී ආරම්භ වුණු ග්‍රෑන්ඩ් හයාත් හෝටලේ ඉදි කිරීමේ ව්‍යාපෘතිය හදිසියේ නතර කිරීමෙන් හෝටලේ ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව කරගෙන ගිය සමාගමට රුපියල් බිලියන 1.8ක වන්දියක් බවට සිංගප්පූරුවේ තිබුණු බේරුම් කරන්නේ තීන්දුව වෙලා තියෙනවා. අද හෝටලේ සම්පූර්ණ කර ගැනීම සඳහා රුපියල් බිලියන 60ක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. රුපියල් බිලියන 31.8ක පාඩුවක් මහජනතාවට ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා. මේ ගැන සලකා බැලලා ඊයේ අමාත්‍ය මණ්ඩලයේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ නිර්දේශය මත හිටපු අග්‍ර විනිශ්චයකාර අශෝකද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සය පුද්ගල කමිටුවක් පත් කරන්න තීරණය කළා. මේ මහජනතාවට මෙතරම් දැවැන්ත පාඩුවක් සිදු කරන වාක්‍ය යුතු නිලධාරීන් සහ දේශපාලන බලධාරීන් හඳුනගෙන ඔවුන්ට නීති ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජනබල වේගී මන්ත්‍රී කණ්ඩායම සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබෙනවා. සමගි ජනබල වේගයේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පැවති සාකච්ඡාවක් සමගි ජනබල වේග මූලස්ථානයේදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සමගි ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන තිස්ස අත්තනායක, හරින් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, කබීර් හෂීම්, එස් එම් මරික්කාර්, මුජිබ රහුවන්, මනුෂ්‍ය නානායක
කාර්යකාර සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන් සහ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතාද ඇතුළත් වෙනවා. ජන බලවේගයේ කාර්ය පරිපාටිය ඉදිරියට ගෙන යාම සඳහා විවස්ථාවක කෙටුම්පතක් ඉදිරිපත් කළා. ලබන දෙවෙනිදා 4 වෙනිදා ඒක ප්‍රජාතන්ත්‍රවාදීව අපේ මන්ත්‍රී කණ්ඩායම තනිත් නායකවත් එක්ක සාකච්ඡාවක් නැවත 9 වෙනිදා හමු වෙන තියෙනවා. අපේ සමික ජන බලවේගයේ ප්‍රතිපත්ති එහෙම නැත්නම් කෙටුම්පත විවස්සාව සම්බන්ධයෙන් කෙටුම්පතක් ඉදිරිපත් වුණා. තවදුරටත් සාකච්ඡා කළා ඊළඟ බදාදා වෙනකොට විධායක සභාවේ අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ බන්ධනාගාර හැමතැනකම තියෙන විශාල නොසන්සුන්තාවයක්. ඒ මොකද ඒවැයි තියෙන නොසන්සුන්තාවයේ තියෙන්නේ ඒවැයි මේ COVID-19 කොරෝනා වසංගතයට වරොත්තු නොදෙන ප්‍රමාණයක් තියෙනවා. ඒකින් තමයි ජනාධිපති ඇතුළු ඔක්කොම කතා කරන්නේ මේ දීර්ඝ කාලීන සිරකරුවන් නිදහස් කරලා යවන්න ඕනයි කියන්නේ. ඒ කියන්නේ මෙතන තදබදයක් තිබෙනවා. ඉතින් ආණ්ඩුව ඒකට ක්‍රියා කරන්නේ මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට නෙවෙයි. ඔවුන්ට ආයුධ බලය පෙන්නලා ඔවුන්ව මර්ධනය කරලා ඔවුන්ව ඝාතනය කරනවා. प्रश्न विवादे अटवन दिन අද දිනේදී අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වූ වැය ශීර්ෂයන් විවාදයට ගැනුණු අතර ඉදිරි වසරේදී පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවතුරටත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා විවාදයට එක්වමින් ප්‍රකාශ කර සිටියා. සාමාන්‍ය පෙළ විභාගයට දැනට අපි දින නියම කරලා තිබෙනවා. 2021 ජනවාරි 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. දැන් අපිට තීරණය කරන්නට වෙලා තිබෙන්නේ මේ දිනවල මේ විභාගයේ පවත්වනවාද එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙනසක් කිරීම සුදුසුද කියලා. මේ රටේ සමස්තයක් හැටියට පාසල් තිබෙනවා 10165. ඒ පාසල් වලින් දැනට විවෘත කරලා පන්ති පවත්වාගෙන යන්නේ පාසල් දල වශයෙන් 5100. එතකොට 11 වෙනි ශ්‍රේණියේ පන්ති වලට යන්න පුළුවන් වන්නේ ශිෂ්‍යයන් භාගයකට පමණයි. හැබැයි මේ සියලු දෙනාම පෙනී සිටින්නේ පොදු විභාගයේ. මේ විභාගයේ දැන් නියම කරලා තිබෙන දින වකවානුව තුල පැවැත්වීම අසාධාරණයි කියලා මම විශ්වාස කරනවා. සෑම දෙනාම එක විභාගයකට පෙනී සිටින්නේ. මමෙන් භාගයකට පන්ති පැවැත්වෙනවා. අනිත් භාගයට පන්ති පැවැත්වෙන්නේ නැහැ. ඉතින් එවන් තත්ත්වයක් තුල සුදුසු තීරණය යන්නේ ඒ විභාගයේ ටිකක් කල් දැමීම. අපි සති දෙකෙන් දෙකට සමාලෝචනය කරනවා රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය. පුළුවන් තරම් ඉක්මනට මේ විභාගය පවත්වමු. හැබැයි අද පවතින තත්ත්වය තුළ මේ විභාගය පැවැත්වීම සුදුසු වන්නේ නැහැ. උත්සාහ දරනවා. අලුත් දිනය තීරණය කිරීමේදී අවම වශයෙන් විභාග අපේක්ෂකයන්ට සති 6ක් කල් වෙනවා. විභාගයට පිළියෙල වීම සඳහා තමන්ගේ මානසිකත්වය ගොඩනගා ගැනීම සඳහා ටික කාලයක් අවශ්‍යයි. महर बंधनागारे गैटुम पालने किरीमट राज्य अपोहसात पियाति बव एक्सत जातिक पक्षे महरगम आसन संविधायक नीतिज्ञ सुदत् जयसुंदर महता पवसनवा एयाद सिरिकोत पक्ष मूलस्थाने पेवती माध्य हमुकट एक्विवेन අපි දැක්ක ජනාධිපතිතුමා විශේෂ කාර්ය බලකායක් ඇති කරනවා. මෙතනද ගෙනා විනය පාලනය කිරීමට සහ සිර කුටි සහ මැදිරිය අතරේ ඇති වෙනවා නම් යම් කිසි විදිහකට මත්කුඩු ජාවාරම් වෙන දේවල් ගැන හොයා බලන්න විනයක් ගෙන එන්න සෞඛ්‍ය සම්බන්ධ. මේ ජනාධිපතිතුමා ගෙනාපු විශේෂ කාර්ය බලකායට මොකද්ද වෙලා තියෙන්නේ? මේ අයව පත් කරේ ජූනි මාසේ. මගේ මතකයි. මෙයාට තියෙනවද පළපුරුද්දක් මේ බන්ධනා ගහර තුල මේ රැඳවීම සමග කටයුතු කරන්න මේ ඔක්කොම අපි දැක්කම දකින්නේ මේ හමුදාවේ. එයාව තමයි මෙතනට ගෙනහලා දාලා තියෙන්නේ. ඉතින් මේ විශේෂ කාර්ය බලකායෙන් ඇති වෙලා තියෙනවද පළක්? ඒකෙන් පළක් ඇති වෙලා නැහැ. එතකොට මේ කාගේ සල්ලිද? මේ අපේ සල්ලි යන්නේ. ඒක අපොහසත් වෙලා තියෙන එක හොඳටම පේනවා මේ මහර ගැටුම. ඒ යම්කිසි ක්‍රියාවලියක් යම්කිසි දෙයක් වුණා නම් ඒකට සමානව තමයි තමුන් බලය පාවිච්චි කරන්න ඕනේ. එතකොට මෙතනදී මොකද්ද මේ වෙඩි තිබීමට හේතු වුනේ මොකද්ද? ගිනිගත්ත ගින්න පටන් ගත්තේ කෙසේද? එතකොට ඒ සියලු දේත් එක්ක මේ දේපල හානිය සිදුුනේ කෙසේද? එතකොට මේක මේ හා සම්බන්ධව බලනකොට මේ විශේෂ කාර්ය බලකාය මේ අය මොනවද කරේ උඩ බලන් හිටියද? මේ අය කරපු දේවල් මොනවද? අද වෙනකොට දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් බලපත්‍ර නොමැතිව මස් පිණිස ප්‍රවාහනය කරමින් සිටි ගවයින් තිදෙනෙක් සැකකරුවන් තිදෙනෙක්ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. ඒ අඹගස්තෝව පොලිසියට ලද තොරතුරක් මතයි.
මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශනාංශයෙන් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරත වන ප්‍රධාන සැකකරුවෙක් වන ඩක්කල කුඩු ජීවන්ත නැමැති පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් අවස්ථාවේදී ඔහු සතුව තිබේ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 975ක් සිය බහරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ ලොරියක් භාවිත කරමින් ඇදගෙන ගිය තවත් ලොරියකට යටවීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි ශාවස්ත්‍රිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. ක්‍රිකට් ක්‍රීඩක දනංජිත සිල්වාගේ පියා වූ රංජන්ත සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබිහිදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉක්ුත් මේ මාසයේදී මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙටි ප්‍රහාර එල්ල කර තියුණු ආයුධවලින් අලබහානි සිදු කිරීමට අදාළව මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ද නිකුත් කර තිබුණා. එම පුවතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.